කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට රෙහන්ගේ ගෙදර පුටු සෙට් එකට වෙලා රෙහන් ඒ වගේම සරණි අම්මා බණ්ඩා මෙන්න මේ කට්ටිය අතර යන සාකච්ඡාවක් ගැන. ඉතින් මේ සාකච්ඡාවේදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඒ වගේම රෙහන් සරණිට කුමන දෙයක් කුමන ඉරණමක් ඉදිරියේදී අත්වේවිද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා. ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විතරක්. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා දන්නවා පහුගිය කාලෙම සරණි රෙහන් එකතු කරන්න ගොඩාක් දෙනෙක් කැප වුණා. ඒ අතර බණ්ඩා ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඒ විතරක් නෙවෙයි රෙක්සි නිරන්තරයෙන්ම කිව්වේ රෙහන්ටයි සරණිටයි එකතු වෙන එක ගොඩක් හොඳයි කියලා. ඉතින් රෙක්සි විතරක් නෙවෙයි MD MD නෝනත් මේ දෙන්නව එකතු කරන්න ලොකු කට්ටක් කරන අපිට දකින්න ලැබුණා. වැඩේ තියෙන්නේ මේ දෙන්න නම් සාමාන්‍යයෙන් මේ දෙන්න වෙන් වෙලා කියලා දන්නේත් නැහැ. හැබැයි මේ දෙන්න නිසා ගොඩක් තැන්වලදී රෙහන්ගේ සරණි එකතු වෙලා නම් තියෙන බව අපිට විශ්වාසයි. ඉතින් කොහොම හරි මේ සිදුවීම් සියල්ල අතරේ දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන එක මම ඔයාට අද වීඩියෝ එකෙන් මතක් කරනවා. ඒ කියන්නේ දැන් ඉතින් රෙහන්ගේ අම්මත් නිරන්තරයෙන්ම සරණිට එක එක ඇනුම් පද කිය කිය තමයි ඉන්නේ. ඒ වගේම තමයි තමන්ව කාලෙකට කලින් ගෙදරින් එළියට දාන තැන්ටම සැලසුමක් හදලා එළෙව්වනේ. ඉතින් ඒකට මේ වෙනකොට සරණිට දඬුවම් ලැබීගෙන යනවා කියන එක රෙහන්ගේ අම්ම කියන ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි අපිට දකින්න ලැබුණා රෙක්සි රෙහන්ව කතා කරපු වෙලාවේ එක්කෝ අම්මට මේ සියලු විස්තර කියන්න ඕනේ කියන එක. ඉතින් ගොඩක් වෙලාවට රෙහන් ගොඩක් කල්පනා කරලා තමන්ගේ අම්මටත් මේ හැමදේම දැනගන්න ඕනනේ. සරණි තමන් විවාහ වුණේ ඇයි? ඊට පස්සේ අපි දෙන්න අතර මොන වගේ දෙයක්ද තිබුණේ? දැන් තියෙන මොන වගේ දෙයක්ද? ඔන්න ඔය වගේ කතා සියල්ලම එක සැරේ තමන්ගේ අම්මට කියන්න ඕනි කියන අදහස බණ්ඩට ඒ වගේම රෙහන්ට එන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම බණ්ඩා මේ විදියට සරණි ගෙදරට ආවට පස්සේ දැන් රෙහන් ඒ වගේම අම්මා මේ හැමෝම ඉන්නවා. ඉතින් මෙතන රෙක්සිත් ඉන්නවා. ඉතින් මේ කට්ටිය කතා කරනවා මහත්තයෝ දැන් ඉදිරියට මොකද වෙන්නේ සරණිට කියලා. එදා ඉතින් අඟුලානිදි අහුවට ඒක ස්ථීර කරගන්න තමයි ඇත්තටම බණ්ඩ මේක අහන්නේ. ඉතින් ගොඩක් වෙලාවට රෙහන් මෙතන තමන්ගේ අම්මට පැහැදිලි කරලා දෙනවා සරණිගේ සහ රෙහන්ගේ කතාව සිද්ධ වුණ හැටි ගැන. ඉතින් මේ දේවල් දන්න කට්ටිය හැටියට බණ්ඩ රෙක්සි මේ හැමෝමත් වටේ ඉන්නවා. සහ මේ කතාව යන අතරතුරේදී රෙහන් ගෑම්මට තේරෙනවා සරණිවයි රෙහන්වයි එකතු කරන්න ඕනි කියන එක. මොකද මේ තරම් කාලයක් මේ කතාව කිව්වට පස්සේ සරණි කොච්චර රෙහන් වෙනුවෙන් කැපවීමක් කරලා තියෙනවද කියන එක රෙහන් ගෑම්මට පැහැදිලි වෙනවා. ඉතින් මේ දේවල් කිව්ව එකත් හොඳකට යන්නේ නිසා.